පාර්ශ්වනාය පාංගලිය මේක රුපියල් 140 ට අලෙවි කරනවා. එතකොට මේ තියෙන ජෑම් පාන් එක රුපියල් 50 ට අලෙවි කරනවා. එතකොට මේ තියෙන ටී බනිස් එක මේක රුපියල් 50 ට අලෙවි කරනවා. එතකොට මේක රුපියල් 80යි 100යි කොළඹ. ඒ සහනය මේ බේකරි හිමියාට දෙන්න පුළුවන් නම් ඇයි බැරි අනිකුත් බේකරි කර්මාන්තයට මේ සහනය දෙන්න හදන්නේ පාන් පිටිවල මොකක් කිරිමැටි වලින් නෙමෙයි. මග නොහැරෙන සුපුරුදු පෝෂණය අදම ට්‍රයි කරලා බලන්න. මිල අඩු සහනය දෙන බේකරි සුවය යන ගමනක් මම ඇල්පිටි ප්‍රදේශයේ මේ වෙලාව ඉන්නේ. මොහු ඉන්නද ඉදිය ගෑස් මිල අඩුගේ වාසිය නබාදී කියනවා. මිල ප්‍රකාශ කරන්නේ මගේ රුපියල් 50යි. යන්නෝනේ රුපියල් 50යි. බෑන් පාද රුපියල් 50යි. ඒක නිසා ගෑන් මාර්සේ පොනේ පාංගිල රුපියල් 140යි. දැන් 110 දැන් 350 ගන්න විතර 110යි. ඒකට මේ බේකරියට දෙන්න පුළුවන් නම් මේ සහනය ඇයි බැරි අනිකුත් බේකර්ස්ලා ලබා දෙන්න. මේ වෙනකොට රට තුල දැඩි ලෙස කතාබහට ලක් වෙනවා ඉන්ධන විදුලිය ගෑස් මේ මිල අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාව ලබා නොදෙනවා කියන චෝදනාව අපි දිගින් දිගටම සිදු වෙන පවතිනවා. එතකොට එහි සහනය ලබා දෙන සාමාන්‍ය සාධාරණ වෙළඳ ප්‍රජාවකුත් ඉන්නවා. අපි ඒකට අගයන්න ඕන. ඒ නිසා තමයි මේ වෙලාවෙම සාක්ෂි සහිතව පෙන්නුම් කිරීම සඳහා එල්පීටී පුරවරයට මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ආයතනයේ මේ වන විට අද ඊයක නෙමෙයි පහුගිය කාලා මේ භාණ්ඩ මිල අඩු වෙනකොටම ඉඳලා මේ ආයතනය තුළ සුවිශාල වශයෙන් මිල සහන ලබා දීලා පාරිභෝගිකයට. හැබැයි මේව රටේ ජනගත වීමක් සිදු වුණේ නැහැ. ඒ නිසා තමයි මේ ගෞරවනීය මාධ්‍යට ආරාධනා කරලා මේක සාහිත්‍යව දැන් මේ සේවකේ වැඩ කරනවා. මේ ඉලෙක්ට්‍රික් අවන් තියෙනවා. මේ අවන් ඒ අවන් වැඩ කරන්නේ ගෑස් වලින්. ගෑස් එකෙන් වැඩ කරන අවන් නැහැ. මේ තියෙන ගෑස් සිලින්ඩරේ. ඒතර මේ අවන් වලින් වැඩ කරන මේ බේකරි කෑම සාධාරණ මිල අලෙවි කරනවා. අද රුපියල් කොළඹ රුපියල් 80ට 100ට විකුණන ජෑම් පාස් එක රුපියල් 50ට මේ බේකරි අලෙවි කරනවා. රුපියල් 80ට 100ට විකුණන කිඹුල බනිස් එක රුපියල් 50ට අලෙවි කරනවා. පාංගෙඩිය ග්‍රෑම් 350 දින පාංගෙඩිය රුපියල් 110ට අලෙවි කරනවා. ග්‍රෑම් 450 දින පාංගෙඩිය අලෙවි කරනවා රුපියල් 140ට. එතකොට මේ සහනය මේ බේකරි හිමියාට දෙන්න පුළුවන් නම් ඇයි බැරි අනිකුත් බේකරි කර්මාන්තයට මේ සහනය දෙන්න? පාරිභෝගික සූරාගන සූරාගන කන්න අවස්ථාවක් නැහැ. පාරිභෝගික තමයි ඉෂ්ට දේවතාව ව්‍යාපාරික ප්‍රජාවගේ. ඒ නිසා පාරිභෝගිකයාට යම් ආකාර සහන ලබා දෙනකොට ඒ පාරිභෝගික වැඩි වැඩියෙන් එම ආයතනට බාණ්ඩ ගැනීම සඳහා පෙළඹෙනවා. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටින බේකරි හිමියන් වහාම මේ බේකරි වල කෑම මිල යම් මට්ටමක අඩු කිරීම සඳහා ක්‍රියාත්මක කරන්න. මේ ආයතන නිෂ්පාදනය කරන මේ තියෙන ගෑම් 450 පාංගිලිය මේක රුපියල් 140 ට අලෙවි කරනවා. එතකොට මේ තියෙන ජෑම් පාන් එක රුපියල් 50ට අලෙවි කරනවා. එතකොට මේ තියෙන ටී බනිස් එක මේක රුපියල් 50ට අලෙවි කරනවා. එතකොට මේක රුපියල් 80යි 100යි කොළඹ සහ අනිකුත් ප්‍රදේශවල. විශේෂයෙන්ම දුරගමන් සේවා නවත්තන තැන්වල, විශේෂයෙන්ම අධිවේගී මාර්ගයේ සේවා කලාපයේ, විශේෂයෙන්ම රෝහල් ලාපන ශාලා තුළ, රාජ්‍ය ආයතන ලාපන ශාලා තුළ මේ සියලු තැන්වල අසීමිත මිලක් අයිතිරි වසිදු කරන සමහර ආපන ශාලා මිල අඩු වෙනවා. ඒතර මේවා මේ බේකරි නිෂ්පාදන මොකද මේවා හදන්නේ පාන් පිටිවල. මො කිරිමැටි වලින් නෙමෙයි. ඒතර මේ සීළු පිටිවල වලින් මෙල හදලා මේ මිලට දෙනව නම් ඇයි අනිකුත් බේකරි වලට මේ සහනය දෙන්න බැරි කියලා ප්‍රශ්න කරන්නේ. මේ සියලු සහන මේක ලබා දෙන, ඒ වගේ තවත් සුවිශාල සහන ලබා දෙන තැන් තිබෙනවා. අපිවත් පෙන්නුම් කරන්න අපි ඉල්ලාසිර බෙල්ද මෙතිවරේ කරුණා කරලා ඉතා ඉක්මනින් මේවට පාලන මිලක් දාන්න, ඒවා නියමිත බරක් දාන්න, ඒ වගේම මේ බේකරි නගා සිටීම සඳහා මේ ලබා දෙන සේවය ඇගීම සඳහා රජයේ මැදිහත් වෙලා මෙවැනි තවත් මේ ස්ථාන නාගරික තැන්වල අවුට්ලට් පිහිටවන්න මේවට උදව්පාර කරන එකත් මේ අවස්ථාව ඉල්ලා සිටිනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ